අයිබෝන් හැමෝටම සුබ උදෑසනක් වේවා. අපි හැමදාම බලන කොටසක් ඉන්න ආයතනයක් තමයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව. මේ ආයතනයේ ඉන්න ගොඩක් මිනිස්සු වැරදි කරන නිසා තමයි මිනිස්සු බනින්නේ. ඔබට මතක ඇති මීට දින කිහිපයකට කලින් ලෝහන් රත්නමත්තේ හිටපු අමාත්‍යවරයාගේ වාහනය ඇක්සිඩන්ට් වුණ වෙලාවේ ඒ වීඩියෝ කරායයි කියන ඒ තරුණයාට සිද්ධ වෙච්ච සිදුවීම. ඒ වගේ ඉතිහාසය ගත්තට පස්සේ දිනපතා පොලිස් වලින්ම වාර්තා වෙනවා පොලිස් නිලධාරීන්ගේ වැරදි වංචා දෝෂණ ක්‍රමකට අල්ලස් ගැනීම වගේ නීති විරෝධී ක්‍රියාකාරකම් රාශියක්. ඒ වගේ දිනකට ගත්තොත් දිනකට 10ක් 15ක් වුණත් වාර්තා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා හොඳ පොලිස් නිලධාරීන් ටිකක්. මේ හොඳ පොලිස් නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. අන්න අපි හැමදාම කතා කරන මේ දූෂිත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නිසා. හැබැයි සමහර කෙනෙකුට කියන්න පුළුවන් නෑ පොලිස් නිලධාරීන් හැමෝම එක වගේ ඔක්කොම පොලිස් නිලධාරීන් එක වගේ හැම කෙනෙක් කියන්න පුළුවන්. නමුත් අපිට සාක්ෂියයි සහිතවම කියන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවස්ථා දෙකක් නීති විරෝධී විදියට බැටකපු පුද්ගලයෙක් තමයි මම. මම ওই හමුදාවල වංචා දෝෂණ ක්‍රමිකතා අනිත් රාජ්‍ය ආයතනවල වංචා දෝෂණ ක්‍රමිකතාව කොච්චර වාර්තා කරත් මට ඒ කිසිදු ආයතනයකින් එහෙම පුද්ගලිකව මට හානියක් වෙලා නැහැ. හැබැයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවස්ථා දෙකක් මට එවැගේම මගේ දරුවන්ට එවැගේ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ගේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි කවදාවත් මේ පොලිස් දෙපාර්තමේන්තුව වටන්න මේ පොලිස් දෙපාර්තමේන්තුව විනාශ කරන්න දේවල් ඕ ඒ වචන අපි පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපි පොලිසියට බය නිසා නෙමෙයි. කොහොම හරි අද මම මේ කියන්න යන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන දෙකක ගැටලු දෙකක් වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරු දෙදෙනෙක්ගේ අල්ලස් සහ තවත් එක පුද්ගලයෙක් දෙන්නේ එක්කෙනෙක්ගේ අල්ලස් ගැනීම ක්‍රියාවලියක්. ඒ වගේම තවත් සහකාර පොලිස් අධිකාරීවරයෙක්ගේ මේ අන්තපුරයක් හදාගෙන යෑමේ ක්‍රියාපදයක් පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන පොලිස් ස්ථාන අතරින් අපි හොයා බලාපු විදිහට අපිට වාර්තා වුණ විදිහට නීතියට අනුව වැඩ කරන්න නැති පැමිණිලි යට ගහන ඇත්ත බොරුව කරන වාර්තා යට ගහන කසිප්පුකරුවන්ගෙන් යැපෙන දූෂිතයන්ගෙන් යැපෙන පොලිසියක් තමයි ඔය බලංගොඩ වැලිකපල ප්‍රදේශයේ තියෙන පොලිසිය. මම ඒක නිකමට කියන කතාවක් නෙවෙයි කෙනෙකුට කියන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. මම එක් හේතුවක් විතරක් ඔබට පැහැදිලි කරන්න. ওই පොලිසිය අපි පැමිණිල්ලක් යොදලා තියෙනවා ඒ ප්‍රදේශයේ ඇතුළු ඇති වූ ඒ පොලිස් බල ප්‍රදේශයේ එක්තරා ගම්මානයක ඇති වූ සිද්ධියක් සම්බන්ධව විශේෂයෙන්ම අවුරුදු 10ක් 11ක් වගේ වයස ඇති කුඩා ගැහැණු දරුවෙකුට සිදුවෙච්ච අපයෝජනයක් තවත් ළමා අපචාර 6ක් පිළිබඳව එක්තරා සිද්ධියක් මුල් කරගෙන ඒ දූෂිත කණ්ඩායම් ඒකෙන් බේරීම සඳහා පොලිස් මේ පොලිස් ස්ථානය හා එකතු වෙලා බොහෝ කටයුතු සිද්ධ කරා. ඒකෙදි ඒ සිදුවීමේදී අපි ඒ වාර්තා පළ කිරීම නිසා මහ ජනතාව අතර ගැටුමක් ඇතිකරන්න මේ පොලිසිය සහ ඒ සමයම් කණ්ඩායම් කීපයක් කටයුතු කරා. මම ඒ කියන්නේ ඒක දැන් අපිට කතා කරලා වැඩක් නැති නිසා. මේ සිද්ධියත් එක්ක අපි වැලිකපල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් යොදලා තිනවා. ඔය සමාත සිද්ධි මාලාවම එකතු කරලා දැන් මේ වෙද්දී මේ පැමිණිල්ලට අවුරුද්දකටත් වඩා වැඩි ඇති. මම විශ්වාස කරන විදිහට අවුරුද්දකටත් වඩා වැඩි ඇති. හැබැයි මේ පැමිණිල්ල තවමත් ඔය පොලිස් ස්ථාන අධිපතිවරයා විභාග කරන්න අවශ්‍ය කටයුතු කරලා නැහැ. අපි මේ පැමිණිල්ල යොදලා තියෙන්නේ වංචනිකයන්ද දූෂිතයන්ට බොරුව ඇත්ත කරන ඇත්ත බොරුව කරන සමාජය විනාශ කරන රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් පුරවැසියන් කීප දෙනෙකුට විරුද්ධ. හැබැයි පොලිස් ස්ථාන අධිපතිවරයා මේ සිද්ධිය මේ වෙනකනුත් යටගාලා හේ තියෙනවා. හැබැයි ඒ සිද්ධිය හා සම්බන්ධ නොවුනත් ඒ ප්‍රදේශයේම තව සිද්ධියක් වාර්තා වුණා මේ දින කීපයකට කලින්. 119 වෙත පැමිණිලි කරා යම්කිසි පුද්ගලයෙකුගේ නිවසකට කඩා පැමිණීමක් පැමිණියාගෙන සිද්ධියක් පිළිබඳව. මේ සිද්ධිය ඇත්ත නැත් අපි දන්නේ නැහැ. හැබැයි ඔය 119 ගහපු පැමිණිල්ල කරපු පුද්ගලයා ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතුව මේ පොලිසිය කටයුතු කරලා තිනවා. ඒ පුද්ගලයාට විරුද්ධව වෙන කෙනෙක් ලබ පැමිණිල්ලක් දැම්මලා අර පැමිණිල්ල කරපු පුද්ගලයා පැමිණිල්ලකට පටලවන යම්කිසි කාරණාවක් තියෙන. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒ කොයි කාරණාදකින් ඇත්ත බොරුව මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ඔය 119 ගහලා පැමිණිලි කරපු පුද්ගලයාගේ
දුවෙක් හා සම්බන්ධව ගැටලුවකට තමයි අපි ওই වැඩිකපල පොලිසිය පැමිණලා දාලා තින්නේ. ඒ සිද්ධි ගණනාවක් තියෙන එක සිද්ධියක්. එතකොට මේ තියෙන ගැටලුව තමයි මේ 119 ගහලා පැමිණලා දාපු පුද්ගලයාගේ ඒ දියණියට සහ අපට ඒ අවශ්‍ය උත්තේජ කරන්න අසමත් වුණ මේ වැලිකපල පොදිස් වැලිකපල පොලිසි ස්ථානාධිපතිවරයා මේ ඒ පියාගේ වෙන සිද්ධියක් සම්බන්ධව ඒක ඇත්තනත් අපි දන්නේ නැහැ අපිට ඒක සුද්ධ කරන්න බැහැ මොකද්ද කියන කාරණාව අපි ඒක හොයන්න බලන්න ගියත් අපිට ඒක වැඩකුත් නැති හින්දා හැබැයි ඒ පුද්ගලයාගේ නැත්නම් ඒ දිනේගේ තාත්තා තමයි ඒ ඒ කරව පැමිණිලි විභාග කරන්න නැතුව පැත්තකට දාන්නේ ඉතින් දැන් තියෙන්නේ වර්තමානයේ නව රජයක්නේ දැන් මොන විදියකින් හරි අපි දේශපාලන නොකරට රටේ මිනිස්සු මොන විදියකින් හරි මේ වංචාව දෝෂණයට අක්‍රමිකතාවලට විරුද්ධව කියලා කොහොම හරි දැන් රජය පත් කරගෙන තියෙනවා. ඉතින් මේ රජයේ කාර්යය අර පර රජන්වල කාර්යයන්වලට වඩා වෙනස්. ඉතින් මේ OIC කොයිතරම් උද්දච්චද කියනවා නම් අන්තිමට රත්නපුර දිස්ත්‍රික්කයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තිබුණා මේ සිද්ධි සම්බන්ධව. එහෙදී අපට අනාවරණ කාරණාව තමයි 119 පැමිණිල්ල පැත්තක දාලා අර 119 පැමිණිල්ල කරපු පුද්ගලයාට විරුද්ධව වෙනත් පුද්ගලයෙක් කාන්තාවක් වගේ කියලා කිව්ව පැමිණිල්ලක් දැම්මා. ඉතින් පොලිසියට වැඩක් නැහැනේ මේ මිනිස්සු කොටවන්න. පොලිසියට තිබුණේ 119 පැමිණිල්ලක් ආවන ඒක විභාග කරලා ඒකට අවශ්‍ය නිසිගියා මාර්ග ගන්න. හැබැයි මේක කරේ ඒක නෙවෙයි පොලිසිය අර අපිට කරපු එකේම අනිත් පැත්ත තමයි මේ පුද්ගලයන්ට මේ වැලිකපල පොලිසිය සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ වැලිකපල පොලිසිය ස්ථානාධිපතිතුමා පොලිසිය හොඳ නිලධාරියෙක් ඉන්නවා. ඉතින් ඔයාගේ ක්‍රියාවලිය අන්තිමයි නින්දිතයි අපිට කියන්න තියෙන මොකද අපේ පැමිණිල්ලකුත් ඔබ ගාව තියෙන හින්දා තමයි අපි එහෙම කියන්නේ. ඉතින් ස්ථානාධිපතිවරයෙක් අපතේක් විදියට ඉන්නවට වඩා හොඳයි. මහ ජනතාවගෙන් බට ගන්න එපා. රාජකාරිය ඔයාට හරියට කරන්න බෑ. ඔයා ඔය රාජකාරිය පැත්තක දාලා ගෙදර යන්න. ප්‍රශ්න ඉවරයිනේ. එතකොට මේ මොනවාද පොලිස් වැරදි කරපු මිනිසුන්ට අවශ්‍ය ඒ දඬුවම් ලබා දෙන්න අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඒවා කටයුතු කරන්න. ඒවා කරන්න තමයි ඔය තනතුරු තියෙන. ඒ හැර මේ ගම්පිටි මිනිස්සු අවසලා ඔබට හිතවත් අයගේ පැමිණිලි යට ගහන්න නෙවෙයි වැලිකපල පොලිසිය ස්ථානාධිපතිතුමා ඔබතුමාට ඔය තනතුර දීලා තියෙන්නේ. ඒ සිද්ධිය එහෙම වෙද්දී රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් සහකාර පොලිස් අධිකාරීවරයෙක් පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් මුදල් ඉල්ලලා කරදර කරනවා කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා. අපට ඔහුගේ නම කියන්න පුළුවන්. හැබැයි අපි දැම්ම උත්සාහ කරන්නේ නැහැ නම් කියන්න. මොකද අපිත් තියෙනවා මේ වාර්තා කරන විදියක්. දැන් වැලිකපල සිද්ධියේ මම ඔය කියන්නේ අරුදු එකහමාරකට විතර පස්සේ වගේ අපිට අවස්ථා එනවා මේ ඒගොල්ලන්ගේ නම් කියන්න. ඉතින් දැන් අපිත් ඔය පොලිසියෙන් අපිත් ඔය CID එකටම අරගෙන ගියා. ඉතින් CID එකේ නිලධාරිනුත් පළවෙනි පාර හොඳට සැලකුවා එන්න කියපලා. හැබැයි ගෙදරට ඇවිල්ලා අර හොරෙක් වගේ අරන් ගිය වෙලාවේ සමහරට ආයුධ පෙන්නන්න අරන් යන්න සැලසුම් කරත් දැන්න හැබැයි වෙලාවයක් කරගන්න බැරි වුණා. මොකද ගෙදර එළියට යනකොට ඒක එයාලට ඒක කරගන්න බැරි වුණා. හැබැයි CID එකට එක ගියාට පස්සේ CID එකේ තෝ ASP ලා SSP ලා නෙමෙයි අර CID එකේ පරිගණක අපරාධක හිටපු ගොඩක් නිලධාරීන් ඉතාලම හොඳට මට සැලකුවා. ඉතින් අපට තේරුණා මේ පොලිස් නිලධාරීන්ගේ තියෙන මානසික මට්ටම කොයිතරම් මේ පිරිසුදුද කියලා. මේ කීප දෙනෙක් ජඩවැඩ කරන ASP ලා SSP ලා සමහර ඔය තරු දෙක ගහත් කට්ටි තරු තුන ගහගත්ත කට්ටි තමයි මේ පොලිස් දෙපාර්තමේන්තුව විනාශ කරන්නේ. අපි උත්සාහ කරන්නේ මේ ප්‍රශ්න තියෙන හැම කෙනාගේම ප්‍රශ්න ඉදිරියට ගේන්න. මේවා විසඳන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් ජනගත කරන්න, සමාජගත කරන්න සහ මාධ්‍ය වේදිකාව ඉදිරියේ පෙනී ඉන්න කතා කරන්න පුළුවන් දැන් අපිට තියෙනවා. අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරන්නේ දැනට තොරතුරු විතරක් සමාජයට දෙන්න. අපි විශ්වාස කරනවා ඔය රත්නපුර දිස්ත්‍රික්කයේ අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මීට පස්සේ මුදල් ඉල්ලලා කරදර කරන එකක් නැහැ කියලා. මොකද පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මුදල් ඉල්ලුවම ඒ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සිද්ධ වෙනවා ප්‍රදේශයේ ඉන්න ජාවාරම්කරුවන්ගේ සල්ලි එකතු කරන්න. දැන් ඔය දැන් අපි දන්නවා වැඩිකපල පොලිසිය පැත්තට ගියොත් එහෙම කසිප් මුදලාලගෙන් සල්ලි හම්බෙනවා. බලන්න OIC මහත්තයාට සල්ලි හම්බෙනවද කාගෙන්ද හම්බෙන්නේ? OIC මහත්තයාට හම්බෙන්නේ නැත්නම් හම්බෙන කණ්ඩායමක් ඉන්නවා හොයලා බලන්න. හරි මේ එතකොට වගේ ගැටලු තියෙනවා. ඉතින් මම එහෙම කියද්දී සහකාර පොලිස් අධිකාරීවරයා කවුද කියලා හොයාගන්න පුළුවන්. පොලිස් බුද්ධි සේවයට වගේම රාජ්‍ය බුද්ධි සේවයට අපෙන් අහන්න එපා කවුද කියලා. අපිට කියන්න අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව ආවට පස්සේ අපි කියන්න. ඒකම තවත් සහකාර පොලිස් අධිකාරීවරයෙක් කියන රත්නපුර දිස්ත්‍රික්කයේම මේ නිලධාරියාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන රියදුරෙක් තමන්ගේ රාජකාරිය වලට යන.
මේ රියදුරා මේ වෙද්දි නවත්තලා තිනවා තමන්ගේ බිරිඳගේ වැඩ ටික කරන්න ගෙදර නිවස. නිවස තියෙන ලිපිණය මේ සහකාර පොලිස් වරදාරයාගේ ඒ ඔහුගේ ලිපිණය ඔහුගේ නම මේ රියදුරාගේ නම ඔහුගේ සේවාංගය මේ සියල්ල අපසතුව තියෙනවා. බිරිඳ ප්‍රවාහනය කරන්න පොලිස් දෙපාර්තමේන්තුවේ වාහන දීලා නැහැනේ. ඉතින් ඒ වගේම ඔහු මේ වෙද්දි විශාල උත්සාහයක් දරනවා මේ ඔහුගේ කාර්යාලය අන්තපුරයක් බවට පරිවර්තනය කරගන්න. ඉතින් මේ අන්තපුරයට එන්න අකමැති පොලිස් කාන්තාවන්ට මේ විදිහ සිද්ධ වෙලා තියෙනවා ගැටලු රාශියකට මුහුණ දෙන්න. මොකද මේ ඒව පොලිස් ස්ථාන ඔය සහකාර පොලිස් අධිකාරීවරයා තමයි සමහර පොලිස් ස්ථාන පාලනය කරන්නේ. පොලිස් ස්ථානාධිපතිවරුන්ට තමගේ රාජකාරිය කරගන්න බැරි වෙලා තියෙනවා මේ සහකාර පොලිස් අධිකාරීවරයා නිසා. අපිට පොඩි ඉඟියක් දෙන්න පුළුවන් අවුරුදු 24ක 25ක වගේ පොලිස් කාන්තාවක් පොලිස් මූලස්ථානයේ පැමිණිලි කරලා තියෙනවා මේ පහුගිය දින කීපයකදී. හැබැයි මේ පැමිණිලි කරලා තියෙන ඇයට ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධිය නෙමෙයි. මොකද ඇත්තම කාරණාව කිව්වනම් එතුමිට පොලිස් දෙපාර්තමේන්තුවේ තව රස්සාව කරන්න බැරි වෙනවා. මොකද ඒගොල්ලන්ගේ උදව් ලබන ඔය සහකාර පොලිස් අධිකාරීවරයාගේ තේ දූෂිත කණ්ඩායම් ඉන්නෝනේ. ඇත්තටම වෙලා තියෙන්නේ පොලිස් මේ සහකාර පොලිස් අධිකාරීවරයා විශාල උත්සාහයක් දරුවා මේ තරුණ මේ දියණිය තරුණ පොලිස් මේ පොලිස් කාන්තාව අපිට ඒගොල්ල දුවරු වෙන්නේ තමන්ගේ ග්‍රහණයට අල්ලගෙන අහවල් වැඩේ කරගන්න. අහවල් වැඩේ කරගන්න බැරි වුණ දවසේ ඉඳලා දැන් ඔය කියන ප්‍රදේශයේ පොලිස් ස්ථානාද ස්ථානවල ඉන්න නරකම පොලිස් කාන්තාව වෙලා තියෙන්නේ මේ අපි කියන ඔය අදාළ පොලිස් කාන්තාව. නම් ගම් ඔක්කොම තියෙනවා, සාක්ෂිත් තියෙනවා. අපි දැනට කලබල වෙන්නේ නැහැ. මොකද මේ 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 සහකාර පොලිස් අධිකාරීවරයාගේ සිද්ධි ගණනාවක් තියෙනවා. වංචා දෝෂණ අක්‍රමිකතා මේ වගේ අදුරදර්ශී ක්‍රියාකාරකම් පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීම ආදී කටයුතු ගණනාවක් තියෙනවා මේ පුද්ගලයාගේ. අපි නම් ගම් වශයෙන් ඉදිරියට කියන ඒ වගේම මේ පොලිස් අධිකාරීවරයාට විරුද්ධව පවුලක් බලාගෙන ඉන්නවා. ඔය ළඟම තියෙන නගරයක ඔරලෝසු කණුවකට හරි ගහකට හරි නගින්න මෙයාට විරුද්ධව. ඉතින් අපිට පුළුවන් ඒ වෙද්දි මෙන්න මේ සහකාර පොලිස් අධිකාරීවරයා සම්බන්ධව තමයි මේ වීඩියෝ එක අපි කරේ කියලා අපිට එතකොට කියන්න පුළුවන්. අපි හදිස්සි වෙන්නේ නැහැ. ඉතින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ රාජකාරිය අඳුර ගන්න සහකාර පොලිස් අධිකාරීවරු සහකාර පොලිස් අධිකාරීවරු ඉන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පොලිස් නිලධාරීන්ගේ ඔවුන් සිද්ධ කරන වැරදි පිළිබඳව නැත්තම් ඔවුන්ගේ විනය කටයුතු කරන්න විතරයි ඒඑස්පීලට එස්එස්පීලට ඩීඅයිජීලට බලය තියෙන්නේ. ඒ හර පොලිස් ස්ථාන ඇතුළ සිද්ධ වෙන රාජකාරිය සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයාගේ බලයට ඇඟිලි ගහන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට බලයක් නැහැ. ඒක පොලිස් ස්ථානාධිපතිවරු දැනගන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අපි කියන්නේ හැමෝටම නේ. මොකද අපිත් එක්ක හිතවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඕන තරම් ඉන්නවා. ඉතින් අපිට සහෝදරයෝ වගේ වෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනුත් මේ ශ්‍රී ලංකාවේ ඉන්නවා. එතකොට හැබැයි ඒ සහෝදරයෝ වගේ ඉන්න අයගෙන්වත් අර අපි අරගෙන යන වෙලාවේ අපි කතා කරලා කිව්වේ නැහැ අපිව බේරගන්න අපි වෙනින් පෙනී ඉන්න. අපි ඒ එක අවස්ථාවකවත් අපි ඒගොල්ලන්ගේ ඉල්ලීම් කරලා නැහැ. මොකද අපි එහෙම කරන්න අවශ්‍ය නැහැ. උසස් පොලිස් නිලධාරීන් ලව්ව පල්ලෙහා පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන්නත් අවශ්‍ය නැහැ. අපිට විරුද්ධව වැඩ කරන නිලධාරීන් කවුද? ඒගොල්ලෝ අපිට විරුද්ධව නීති විරෝධී ක්‍රියාමාර්ගයක් කරා ගත්තා නම් අපිට ඒ වෙනුවෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඒකයි කරන්න ඕනේ. හැර මේ අපි අරයාගෙන් මෙයාගෙන් උදව් අරගෙන බලපෑම් කරලා එහෙම කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපිට කොන්ද තියෙනවනේ හරියට වෙනුවෙන් පෙනින්. ඒ වගේම තමයි ඔය අපි ඉල්ලීමක් කරනවා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම ඉන්න හොඳ වැඩ කරන හොඳට වැඩ කරන දූෂණ වංචා කරන්න නැති හරි පාර යන්න උත්සාහ කරන හැම පොලිස් නිලධාරියෙකුටම අපේ ආයතනයේ විවෘතයි. අපි ඊමේල් ඇඩ්‍රස් එකක් ඊමේල් ලිපිණයක් ඇටින් දාලා තිනවා. ඒ ඊමේල් ලිපිණිය හරහා අපේ තොරතුරු ඔබට ගන්න පුළුවන්. අරගෙන අපිට සාක්ෂිත් එක්ක විස්තර එවන්න. නිකන් එවන්න එපා. නිකන් එවුවා පස්සේ නිකන් මඩ පාරක් වෙනවනේ. උත්සාහ කරන්න උපරිම සාක්ෂිත් එක්ක ගන්න. එතකොට සාක්ෂිත් එක්ක ගත්තන් පස්සේ ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න ඔය පොලිස් ස්පෙෂල් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකට හරි ලේසි නැත්තම් SIU කියන ඔය අංශයට හරි ලේසි ඒ පොලිස් නිලධාරීන් විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැතුව නිකන් බොරුවට මිනිසුන්ට මඩ ගහලා වැඩක් නැහැ. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ සම්බන්ධව තමයි අපි කතා කරේ. තව ලංකා විවිධ ප්‍රදේශ වලින් පොලිසිය හා සම්බන්ධ තොරතුරු ගොඩක් ලැබිලා තිනවා, ලැබෙමින් පවතිනවා. අපි ඒවත් ඉදිරියේදී පොඩ පොඩ ඔබ වෙත ඉදිරිපත් කරනවා. අපි ගිහින් එන්නම්. සුබ දවසක් සියලු දෙනාටම.